විශ්වසනයීම පුවත්කාටත් කලින් රටට කියන ස්වාතීද රූපවාහිනි රත්්‍රදාහයි ප්‍රධාන ප්‍රෘ්්‍ර විකාශෙන් සමකින් ඔබ හමුපන මම නජෙත් මාතරකේ. මම වෙනු රිිගෙන ලියාදත්මලින් මදධහනය ප්‍රධාන ප්‍රවටයේ සිරස් තල වෙත. යහ පාලනයේ දී අයිටෙන් වට්ටපු හැටි පාර්ලිමේන්තුවේ දී හැළිවෙයි. නැනෝ පොහොරවල ඇති වාසිය ගැන? හදපු මහාචාර්ය නිල්බලා කතා කරයි. ඉතිහාසේ පළමු වතාවට අයබෑ විවාදයක් සංඥාභහෂාවෙනුත්. සඳුදාසිට එකේ සිට පහදක්වා සියලු පාසල්වඋටයි. උසියානු පුරණ ද්‍රව්්‍යක්කම්හලක් ගිනිගනී පහළවක් මරුට. වසර දෙදහස් පහළ වෙද්දේ ස්වාධීන රෝපවාහිනයත් තිබුණු රුපියල් මිලියනෙ දහස් දෙසයක ස්ථාවර තැන් පතුවලින් රුපියල් මිලියන හත්සයක්ම යහපාලන රචේ අවරුදු පහක පාලන කාලය තුළදී විනාශ කරලතියෙන බව අද පාර්ලිමේන්තුවේද හෙිබුණා. කෝප්කමට වර්තාව සම්බන්ධයෙන් කල්තැබවේ විවාදයට එක්වෙමෙන් ජගත් පුෂ්වකමාර පාලිමිේතු මන්ත්‍රිවරයා මේ බව සඳහන් කලා. ධ्यම අධිවේග මාර්ගය ඒ අධිවේගී මාර්ග මූලික වශයෙන්ම ශක්ක්‍යත අධ්‍යයනය පිළිබඳව ගැටලුවක් මතුවී තිබුණා. විශේෂෙන්ම දෙදස් පහළවයාපු අර යහපාලනයයි කියාගත් රජය තවත්ශක්්‍යතා අධ්‍යේනයක් මේ සඳහා යෝජනා කොට ඉදිරිපත් කොට තිබුණ. ඒ නිසා මේ ශක්‍යතා අධ්‍යේනයන් හරහා රටේ තියන ප්‍රධාන ව්‍යාපෘතිවල විශාල දූෂණයක් සිදුවේ තිබෙන බව කෝප්කමිටු විමර්ශනවලින් අපි මූලික වශයෙන්ම හඳුනාගන තිබෙනවා මං මහ මාර්ග ඇති හැිය ඉන්න කාලෙ තිනේ ැම චෝදනාව තමයි ශක්ක්‍යත වාර්ාව වෙනස් කල ලු ක්කත වාර්තාව ආන වගේ ඒක දක්නේ ආඩු වෙනස්සනකොට ප්‍රතිපත් වෙනස්සනවා ස්වාදීන රූපවායන මධ්‍ය ජාය ගැන අපි ගතා කර මාධ්‍ය ජාලය දස් පහල වෙනකොට.

ాాో స్త మచ ష స ర్ ప క్ న. තුವ ಡ ಲක්್ ಿಸత ಸ್ ಹද್ಗ ಾති ಣ. ್ ಗ ನ. .. අ නති . හප खැற்ற හි. ඒ ස ලධ අ . ඒ . අල කළමනා කාරම මහත්මේ ඒ අලවි කළමනා කාර මාත්මයත් අලවිය කොහොම් ෙදත් විනාස දක් පාගෙනනිචා. එක පැත්තකෙන්මට කනගාට වෙනෝ මේ සභාපත්තුමියත් අද ආමාත්‍යන්ස කතෙ කල කාම්බරේ හැජ අද වෙනකොට ඉන්නවා පයිියක මාහර කර ඒ නිල ගාරයම අපේ මා එතනෙ අද ුම්නිලද ර खැජ වෙනවා පැල්වුවත්ත සීන යතන. ඒගේ ම ල් තරන ෝප් මිටුව කියන්නන්නේ විගන රදි හය දෂන හයන තැනක් හැටියට ම මතියන්න ට ල්ල අප රට රජ්‍යාතනවට දත් වාන සසු ිදිි පත් කල වා න් සලසුන් ක්‍රියාත්මකයි ොද නැද කියල හොල බල ්‍රාත්මක වන පදේශනාත්මක ක්‍රියාාවලියකට කෝප් කමිටුව පත්තරන්න. කැල්ලි ගංග. ගංගාාවක කේදරස්ථානය හැටියට මේ ගංදි හා බලන්වන්. කොල්ලම නගරයට මතුරදෙන. මේ ගග ඔප්පවිත්‍රවීමේ බහනකම කමිට හෙලිදරහක් කල්ල තිීර. ඔබුතුහල්ලගේ පණිවිඩේ මතයට අවදී වෙන්න කියලා. අදාල සල් ආයතන රාජ්‍ය සංස්ථාවල, ඉි නේර්වරු හා තීරණගන්නා උදවයට කියාපාන්න නඕනේ. අපි දැක්ගහම දූෂණය තියෙනවා හොරකම තියෙනවා වංචාාව තියෙනවා. වාර්තාව ප පහලිමේ තු ්‍රදිි පත් කරලා වාර්තාව සාගච්චා කරනවා ොද කෝප්ප එකක අරමුණන්. අපි දන්නවා පරන වාර්තාව ගත්ොත්. නුවත් ඇතටම ගුවක්දේවල් වෙලා නැහ. හොරකම වංශාව ගැන. ආණ්ඩුව මොනාවුනත් ඉන්දරිපත් වෙ නැෑැ ඒක අයිමතන් තියෙන ූලි ගැටලුව. මේරටේ දේශපාලක් ජැට තමයි වැඩියෙන්ම බයින්නේ හොරගන් කරනයිකි. ප සම්පාදන කමිටු පසම්පාදන අභ්‍යාජන කමිටු මේගේ ඉන්නාය කරලතියන විනාස දක්කොත්තේම දේශපාලක් ජනදම මේ ගල්ගහන්නේ මේවා කරලාතින ලධාරීන් ම මේ ලංකාවින්න සීරුන් ලිධරීමම්, මේකට අයිති කිය මං කියනෑ. එඒන අආ්ඩුවට මුක්කවා ගාගෙන ගියාන්්ඩය හොඳින් හොරගන් කරපු ඊළඟට අනිත් ආන්ඩුවපපුවා මේකෙත් ඉන්නකට්්‍ය ආරක්ෂා කරගත්ත, ඇමතිවරෑ ගාවට ඇවිල්ලා හරියට ගාන බේදාගන්න පුළන් විිටි කතා කරන මේ සමාජත්තම මවැඩකි. මෙතර දෙදහස් විසි දෙක අයවැයි විවාතය සංඥා භාෂාවෙන්ද ඉදිරිපත් කරන්න පාන්දිිමින්තු කටයුතු පිළිබඳ කාරක සභව අනුමැතිය ලබාතුන්න්නහා. ්‍රව්‍යාිතු ප ්‍රජාව වෙනුවෙන් මෙසේ සඥා භහෂාවද ඉදිරිපත්කිරීමට නියමතයි. කතානායික මහිද්‍යයාපාබේ වර්දන මහතාගේ ප්‍රධහනත්වෙන් පවැවති පාලිමින්තු කටයුතු පිබඳ කාරක සහවේදී මේට අනුමැති මෙේ හිමිවීතිවෙන්නේ පාලිමීන්තුව ලබන අට නවේ දහය සහ එකළ හයනඳදිනවල රැස්වීමට නේමතයි. එමෙන්ම ලබන දොස් වන සිකරාදා පස්සුර දෙකට වෙස්ස විසි දෙක විසර්ජන පත්කටඋ පපද දෙන වරකයවීම මුදලමතිවරයා විසි ඉදිරිපත්කිරීමට නීමතයි.ඉන්නතුරුව ඉරිදා සහ රජයේනිවට දින හැර දෙ සැම්බ දහවනදා දක්වා සැමතිිකම අයයි. විවාධී පවත්වීම ටයි .. වෙනරේ. ලබන වෙසි පස්වනිදදා ඉඳලා දෙවෙයින සියලුවම පාසල් වල ්‍රාථමිකංශයේ සිස්සුත් දරුතරියන් පාසල් වලට කැඳවන් අධහපනවාත්ත්‍යංක්ශෂය තීරණය කරලා තියෙනවා. සෙසුන් දෙසයට අඩු පාසල් අද දවසත් යවෘර්තව තිබුණු අතර. සිෙසුන් වගේම ගුරුවරුන්ගේ පැමිණීම ඉහන ප්‍රතිශතයකුත් අරන් තිබුණා. ිය ීත අධ්‍යාප න මාත දිනේශකළුවවදන හතාද පාලිමීවදකයාසිටේ දරුවන්ට පාසල්වෙතයාමට මෙෙන්න්බ අධ්‍යාපනය ඉදිරිටගෙනයාමට පක්ෂ බෙහිදියෙන්තොරව සීරෝ දෙනා සහයදියයුතු බවයි. සල පාසව රා පස ව රම කිරීමට ට බව අධ්‍යාප නමත්‍ය ශ ික හචර පි ේ හ පසනවා. අධ්‍යයන සහ අන දින කාරිබන්නල සේවයටට කැඳදවීම සම්හන්ධයෙන් වෙන්ම පාසල් ආරම්භ කිරීමට අදාල පෙරසූදානම ප්‍රවාහණ පහසකම් සහ අනිකුත් විශෂ කරුණු සම්හන්ධය ලබ තයෙති උපෙස් ඒ අුරින්ම පිළිපදින ලැයි අධ්‍යාපරලෙේ කම්වරයා වැඩිතුරටත් දැනම්දේ මෙන්ම අදදිනේති සිුන් දෙසියටට අඩු පසල් පැවැත්වனா. අදදිනදී ගරවරුන්ගේ මෙම සිුන්ගේැිණීම දිනට සාපේක්ෂව ඉහළ මටමක පවැති බවයි අපப்பවාර්තාරුවන් පවසේ න්‍යාව முடி පුරප ශ්‍රීගුණන්ந்த ප්‍රාමිකවි හලේ සේට පැමිණ ගුුවරුන් පිඳතු තුුසවීම පැමිණ ලංකා ගු සංගේ நிියෝජතීට ැනවද පලවාහැරීමට දෙමපියන් කටයුතු කරති බෙනවා සේට වාර්තා නොකරනලෙසම ගු සංග නෝජතීන් විදු ල්පතිවරන්ට සහ ගුරපුරන්ට තර්ශ කරතිවීම හේතුවෙන්. දෙමපියන් විදුහල්බහමේ හිරද ේටිය ඕන් පලව හකාරේ ංග මුදුර කතනයකින් පටිකත කරතිබුණේ මෙසෙයි අප රජයකිීවා අද ස ප මෙම අද රගගේ කිය අදාන වලන මතිි පුචිගමන්න නැත දවස්සක ලන්න තු හයි ල සි පට ඇ ලක් රගේ පටි අරගන රගේකන්දේ කර වලල් පොඩ් ල ගොන් Onlineයින් කරනවත් පිදන්නවා අරගල අපෙන් පදන්ගන්න අපි ඉන්නවා මේ සඳ දත සන්දාාවන කලේ

ගම මනිස්වර්ගල ෙදා පා යිල දු ගීමෙන් හි පින් දතම දියන්වාගේ හලක ඒක ඉවරයි ඇි දඩ අද පාර්ණිමින්න්ටවේදී අදහස් ඇක්්වූ අමත නි්කුණ වර්ධන මහතා ඉදිරි සතිය තුළ සින් හා ගුරු බවතුන්ගේ පැමිණීම තවදුරට වර්ධනයවීම සිදුවෙනවා ඇති. සෞඛ්‍ය නිර්දේශ අනුව ඉතිරි අධදියවරවල් සඳහාද සිසුල් පාසයිල් වලට ස්වණියෙන් ශ්‍රේණීය විිත්ත කර ගැනීම. යි අධ්‍යාපනය සම්පර්ණෙන් පේෙම. ඒියගේ ලාපොත්තුවත් රටේෙ බලාපොත්තුවත් ඉට රීමට හොළුවන් ක්‍රියා වලියට අපි මෙලෙස ගමන් කරනවා. පාසල් විවෘත කරන්න පුළුවන් වීම. ඉතාම වැදගත් අවස්ථාවක් ගරු කතානායකතු වනි. පාසල් විවෘත කිරීමෙන් තමයි ආරම්භය සිද්ධ වෙන්නේ දරුවන්ට පාසලට එන්න අධ්‍යාපනය කරගෙනයාමට පක්ෂ බේදයන්ගෙන් තොරව සියලු දෙනා සහයෝගේ දෙනු ඇතයි. අපි විශවාස කරනවා. පාසැල් විෘත්ත රීම නාරම්භ වුණු මේ ක්‍රියා වලිය ඉදිරියට ගනයාමට ජාතික වශයන් කල්පනා. කට සැම දෙනා කටයුතු කරයි කියලා අපි විශ්වාස කන්න. නැනු තාක්ෂණික පොහොර සෞඛ්‍යරක්ෂිතගේ පරිසර හිතකාී විදියට නිශ්පාදනයකළ හැකි බවන්. එම පොහොර යදීමෙන් පයිසරයට වඩ හනිිය අවම කරගන්න පුළුවන් බවත්න් මහචරය නිල බලා කෝටය වඩ මහත්පියය අධි පවත්වන වාධ්‍යහම්මකද ප්‍රකාශ කලා. හොර ගැනතාකරද්‍ය අපිෆෝවාර් කියන කන්සෙප්ටකත්තමයි කතා කරන්න. ෆෝවාර් කියන්නේ රයිට් ඩෝස්. නියමිත ප්‍රමාණේ ර්ම් නියමිත වෙලාවට රයිට්කොන්ටටේ නියමිත ප්‍රමාණයෙන්. ම්පෂ ඩ රයිට තාාගට හරියට ටාගට් කල්ලා දන්නඕන. එතකොට තමයි මේ පොහොර විනාශ පෙන් ඇතු. ශාකයට ලේසිේ උරාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ නැනෝ පාර්ටිකල් එකක් ඔස්සේ දියුණවෙච්ච පහොරවල මේ ලක්ෂණ හතරම තියෙනවා. මං උදාහරණයකින් පැහැදිලි කරන්නම් දැ යූරයා වගේ දෙයක් ගත්තහම. සියට හැත්තෑවක් විතර වේට වෙනවා නෛත්‍රජන් අපි ගහකට දැම්මට ගහක් ලබාගන්නේ සයට තිහායි. ඉතින් නැනෝතාක්ෂණය වගේකකින් කරන්නේ මේ සියයට තිහ ඉට වඩා වැඩි ගානකට ගෙනියනවා ගහට වැඩියම් පෝර ලබා දෙනවා වේට එකක් නැතුව මේ නැනෝවංශුවක් කියන්නේ හරිම පුංචිය අංශුවක් මේකට අපිට පුළුවන් ගහකට ඕන කරන පෝෂක ද්‍රෞ්්‍ය අමනන්න අමුනල මොව දිලිවරි වෙහි කල්ල එකක් කරලා මෙයාට කියතයකි මේ පෝර ගෙනීන් ගහට ලබා දෙන්නේ කියලා ඉතිං මේක තමයි තියෙන සංකල් මගෙත්තෙක්කේ හිටපු ක්ඩයම තමයි ලෝකයට මුලින්ම මේ නැනෝ යුරයා කියන වච්චනය එලියට දැම්මේ ඉතිං මේ තියන අපි දියුණු කරපු පොහොර වර්ගය මේකේ ඔගල්ලන්ට පේනවා මේකස් පස්සට දාන පොහොර මේකෙ අපිට පුළුවන් වනාා නයිට්‍රජන් කටන්ට් එක සයටට හත්තලියක්ක් නැනෝපාටිකල්ල එක කටදාගන්න තියෙන ඔගුලන්ට පේනෝව නියුරියයා තියන්නේ හතලිස් සයයි මේගේ හතලිහක් තියෙනවා. එකක මේක හරි ලේසේ ගොවීන්ගේ මෙන්ටල් ශිප් එකක් කරන්න ඔන්න ඉගුල යුරයා ගහන විදිටම මේක ගාතයකකි. මනැත්තම් මේ කොච්චර ගට උදව්වෙනවද කියලා බලන්න ස්වින්ට එක්කාතනය ඇ වී සහ තේවලට ෆිල්ට්‍රයලුත් කලා. දැනු දේ තමයියි අපිට පුළුවන් උනාපි ධදාන නයිට්‍ර ජන් ප්‍රමාණයෙන්. අඩුමගානීසියට විසි පහක්ව ආරක්ෂා කරගෙන ඊීල් එකසියට දහය පහළවාතර වැඩි කරන්න වී වගාව සඳහා. තේවලට අපිට පුළුවන් වුණස් නැ විසි පහ පනහාතර සේව් කරගන්න නෛත්‍රජන් ප්‍රමාණය. ඉතින් ඕක තමයි බේසි කලි අපි කරලා තියෙන්නේ මේකට අපිට පේටන්් බලපත්‍ර මේ වෙන කොට ස්ලින්ෙක් එකට Sේ Officeෆිස් එකක තුනක්පරූ වෙලා තියෙනවා එකක් පබ්ලිෂ් වෙලා තියෙනවා. ඉදිරියේද සියත් දුරකාලെ අവස කරන ශ്්‍රി ලංකාവේ ඇമരാතාനපති, ඇല ി െප്പිറ് മහත්്මയൽ විදේශ කට මත්്්‍යංශേදී විදේශ മමාත්് මහචාරചചയൽ පිරිස්്മහතා හමහണ. ෙලදාම ආයෝජනයේ සහ ජත්‍යන්තර සසද තුරදී සහයෝගීතාව පිබඳ විශේෂය සඳහන් කරමින්. ශ්වලංකාව සහ අමරිකා අතර දවීපර්ශවික සම්හඳතාාවල අනනාගතය පිළිබඳව. අමති මහහාචර ජ රිස් හතා තානපති ටෙපලිට් හම මකස ච්ච කල ව විදේශ කටයතු අමත්‍යංශය සඳහන් කලා. මෙ අතර මෙරික ජනාධිපති ජෝබයින් දකුණු කොරයා සම්භාවයක් ඇති ජුලිචු ශවිලංකව නව තානපති දුහරයට නම් කර ති බව මරිකා වෙ සිෙට න්ඩිය විදේශ කටයතු පිබඳ කමිටුව ට විය සහන්ර නිස. කිුවට ම හ සිදිරිපත් කළ ප්‍රකකාශ කළ, ල ෙනුවෙන් ම ෝජ හර හොත් ප්‍රාතන්තතු්‍රවාදී වටනකම් න හිමිකම් සහ, ප්‍රජාතන් තු්‍රපාදීයට අධ්‍යවශ්‍ය විදශ ප්‍රතිපත්ති ශක්තිමත් කම, ය හපත් සමමාජයක් ගඩනක ට ැව කටයතු කරනව.. We must also be strong in encouraging. Justice. Accountability and reconciliation so that all Sri Lankans can share in the benefits of peace, security, and prosperity. Sri Lanka is positioned in a strategic location at the heart of the Indian Ocean, and its critical ports, with access to global maritime lanes and trading routes, play a pivotal role in a free and open Indo Pacific. And beyond. I believe our most important assets are American innovation, people to people exchanges, and education. Mr. Chairman, Sri Lanka offers many challenges and opportunities for the United States to grow our relationship. I will make every effort to advance our values and shared interests so that Sri Lanka meets its full potential to be a vital partner in the Indo Pacific. දේ ටමින්ෙන් ගැටල ඇැකිරීමට ජනත විමුක්ති පෙනෙමුණ දැන්ක්‍රා කරමේ සිදන්න බව අතනගල්ල ප්‍රාදේශය සමභාවී සමහපති, ප්‍රියන්ත පුෂ්මකුමාර මහතා මාතති හම පාත්මින් යාසිටයා. එම ප්‍රාදේශය සභාව ඒ ඇතිවුණු කලාකාර සින්දිය ජනතතා විමමුක්ත පෙරමුණේ මන්ත්‍රීවර ාතිිකළ එකක් බවටයි සමහපතිවරයා චෝතනා කරන්නේ. පත්තේ පල කල තියන අත්තනකල්ල සභාවය ගුටි කෙලගෙන ලේත් හලාගෙන මන්තිීවරියයක් ක්‍රෝහලේ පහර දුන්නයි සබාපතිත් පොලසිගීකිල මේක සම්පූර්ණ බොරු ප්‍රෝත්තියක් මේ වගේ පටු දේශපාන අරමුණ ෂ් කරගන්නට යම් කෙනෙක් ්‍යත්මගෙනවන ඒ ිද පා කියන ඉල්ලීමමතමයි අපිකරණ ඒ අත්තගල පාද සබාව මේ සිදුුවම ොච සිදුවීමක්,ක සඳංකලතින පහර දුන්නයි සභාපතිත් පොලිසිගීන්කිල අමූලි බරු මට පහර දුන්නෙත්න ම පරදුන්නෙත්නෑ අපි පොලිසි ියෙත් නෑ වැරදි තොරතුරු සමාජ ගතකිරීම තරේ නතර කරන්නගලා පිල්ලාසිත්නවා. සමාජමාතය ඒමත්නෑ තම් සෝෂල් මීඩියයාා අද බොහෝ දෙනෙකුට පාලු මකන මාධ්‍යයක් විතරක් නෙවෙේ. රටයි සමාජ ආර්ථක දේශපාලන්න සෑමතියක් සමගම බද්ධ වෙලායිතියෙන්. සත්‍යය වගේම නිෙවැරදි තුොරුතුරු සමාජ මාධ්‍ය පරිශීල කැන්ට ලැබිල තියෙනවද කියනක නම් ප්‍රශ්නයක්. ඒ ගැන විශ්ලේෂණයක් මේ. ස්මාට් ගුරකතනය අතේ තිබෙන හැම කෙනෙකුටම සමාජ සංවාදයට හවුල්රීමේ අවස්ථාවක් ඉන් නිර්මාණය වී තිබෙන පාෂනය සහ ප්‍රකාශනය නිදහස සඳාජතා. ළුල් අවකාශයක් නිර්මාණය කළ සමාජ මාධ්‍යය ආගායි. එහෙත් අදඒස් භාවිතවෙමින් තිබෙන්නේ තාම පටු අරාජකවාදී සමාජයට හානිකර මනුෂ්‍යට අප අවමංකරන පදනම් විරහිතව තමන්ට කැමති කැමති බොරු ගොතල ප්‍රචාරය කිරීම සඳහා මේ වේදිකාව භාවිත වෙමින් තිබෙන. දැන් අපහමුව තිබෙන අභියෝගය වෙන්නේ මනු්‍ය සමාජයේ ප්‍රගමනය. ඉවහල් වන ආකාරයට අදහ සුවමාරු කර ගැනීම සඳහා බෙදා හදා ගැනීම සඳහා. නිර්මාණය වී තිබෙන මේ අයිතිහාසික අවකාශය අපි සාධනීය ලෙස පරිහරණය කරනවාද. එසේ නැප්නං සමාජයේ අවගමනයට විනාශයට ඒ යොදා ගැනීමට සුළු පිරිසකට ඉඩදී නිහඬව සිටිනවාද යන්. පදින්ම විශ්වාස් කරනවා සමාජ මාධ්‍ය පලල් නයාමන ජන්ත්‍රයකට භාජන කළජිතු මයි ජටත් කළජතුමයි. සමාජ මාධ්‍යවල් හැමවිටම පාහේ තිබෙනවා ගාහතය පාඨකය කියවන තැනත්තා බීතියට සන්ත්‍රාසයට පත්කරන නොම ගැවන්. මේ විදියේ ශිල්පකරම ඔවුන් භාවිත කරන්නේ අවධානය ඇද ගැනීම සඳහා විය හැකි. නමුත් එහින් සිදුවන්නේ සමාජයට අනර්තය. සමාජ මාධ්‍යය ඇසිුරු කරන සවිඤ්ඥානික හැම දෙනෙක්ම සමාජ මාධ්‍යය සටහන් වන තොරතුරු අඩුම වසයෙන් තබ මූලාස් දෙකතුනකින් වත් තහවුරු කරගත යුතු. රජයට කළ හැකි දෙයක් වන්නේ හිමිකරුවන් නැති නැත්තං ගරිල්ලා සමාජ මාධ්‍ය පාලනය කිරීම ඉබත්කිෙනරි හිමිකරුවෙක් සිටිනවානම් ඔහු අසත්‍ය තොරතුරු පලකරනවා නම් ඔහුට විරුද්ධව නීතිමේ පියවර ගන්න පුදවා නමුත් අද සමාජ මාධ්‍යය කමිකරුවෝ නැති ගරිල්ලා මාධ්‍යකරුව ශාල සංක්‍යාවක් දකින්නට පිල්ම්. මේලග තෙන විිරම් විශෂංකයක්ත් සමකින් අපගේ රත්තරි දාහයි ප්‍රභණ පෝති විකාශය අවසන් වන පා. ඔබට සුබරාක්චයක් අයිෝ. ලවෙනිද වෙදී අපිට ලොකු නිදහසක්හම්බයෙනවා. ඇන්ද්‍ර නීතියෙන් සංචර්ණ සීමාවෙන් හොද කලාවෙන් හෙම්බත් වෙලා හිටපු අපිට නොයම්බර් පළවෙින්දෙන් පස්සේ ඒ ඔක්කොම අයින්වෙලා නිදහසේ අතපයේ දිගඇරලා ඉන්න පුළුවන් පරිසරයක් රටක් හම්බයෙනවා. ඒක ඒත් අත්ත්වයට ආවේ නිකම්ම නිකම් ඉබේ පහළවෙලා නෙවෙයි ගොඩක් මහන්සිවෙලා ගොඩක් දුක්විදලා ගොඩක් සැලසුම් හදලා නීතිරීතිත් ගොඩක් දාලා. ඔක්ො සිද් කලේ රටේ මිනිස් වෙනුවෙන්. ඒක කියන්නේ අපි වෙනුවෙන් අපි වෙනුවෙන් අපිට වැඩිය අපි වෙනුවෙන් ආණ්ඩුවයි සෞඛ්‍ය මහත්වරුයි ආණ්ඩුවේ පොලිසිය මහත්වරුයි පහුගිය ටිකේම කරපු වැඩටික නම්. ලියල කරලා අහවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පෙනුණු නොපෙනුණු මලච්ච කොටි ත්‍රස්තයන්ටත් වැඩිය භයානක ඇහැටවත් පේන්නේ නැති කොරෝනා වෛරසය කියන මාර්යයක්ත්ත එක්ක තමයි. අවුරුදු දෙකක් තිස්සේ අපි ඔක්කොම ෆුල්ෆයිට් එකක් දෙන්නේ. ඒක තවම ඉවරනෑ හැබැයි කොරෝනාව අපි පුදුම විදියට මෙල්ල කරගෙන තියෙනවා. ලෝකයේ මහ බලවතුන්ටත් බැරිවෙච්ච වැඩක් අපි මේ වෙනකොට කරගෙන තියෙනවා. ඒක එහෙම මෙල්ලවනා කියලා. කොරෝණාව කියන මාරයක් තඹ දොයිතුවකට විශවාස කරන්න බෑ. මොකදඒක වෙස් මූුණුදාගෙන එනවා. දෙෙල්ට කියයි ඇල්ෆ කියයි ගැමා කියයි දැන් ඔන්න ඒ අව්වස්සේ ඩල්ට පලස් එකකුත් ලෝක වටේ කරක් ගහනවලු ඒක ගොඩක් භයනකයිලු. ලද සැනින් එසනින් බෝවෙනවලු. ි නෙමෙයි කියන්නේ වෛරස් ගැන හොඳට දන්න කියන ලෝකෙ උදවියයි. හැබැයි ඒ මොනපලස් ආවත් අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ටිකරකගන්න ආ්ඩුවත් කරන්න ඕනේ හැම දෙයක්ම මෙවෙනකොට කරලා තියෙන්නේ. ලෝකෙ තියෙන හැම වැක්සින් එකක්ම ගෙනල්ලා. විදින්න ඕනේ හැම කෙනටම දැනුත් විදගෙනනවා. හැට පැන්න උන්දට විතරක්ම නෙවෙයි දාසේෙන් උඩ පොඩියඋන්ටත්විදිෙනවා. තව වැඩි දවසක් කියන්න කලින් රටටම විදගන්න පුළුවන් වෙයි. හැබැයි මේක විදගත්ත කියලා දැනිතින් නොක්කොම හරි කියලා? නුවම්බර් පලවෙ දෙෙන්දලා පිස්සුටැන පටන්ගත් ොත්නම් දෙෙල්ට ප්ලස් එකත් ඇවිල්ලා රටම පස්වෙන්න පුළුවන්. එහෙම නොකරගන්න වගකීම තියෙන්නේ වින් කාගවත් අතේ නෙවෙයි. අපේ අතේමයි! දෙසීයට අඩුවෙන් දරුව ඉන්න ඉස්කෝල ටික ඊයේ ඇරුණා. ටීචර්ලා එන්නේ නෑ කල හිතුවට. ටීචර්ලා ටික දැන් ඉස්කෝල එනවා. දරුව ටික පපුදුම කික්ක එකකින් ස්කෝලවලට එන්නේ. සඳදයිඳලා? එකයින්දල පහේපන්තිය වෙනකම්ම රටේම ස්කෝලටික රෙනවා පුංචියවුන්ටකට පුදුම සතුටක් ඇති. අම්මල තාත්තලට ඊට වැඩිය සතුටක් ඇති. අවුරුදු දෙකක් විතර ගෙවල්වල හිරවෙලාහිටපු පුංචිියවුන්ටික සදුදායින්දලා ස්කෝල යනවා දැංඉතින් ඔය පුංචියවුන්ටික පරිස්සම් කරගන්න එකේ වගකීම තියෙන්නේ ලොකු එවුන් වෙච්ච අපේ ඇති. මොකද අපි ආයෙත් පිස්සු නැටුවත්? ආයෙත් වරදින්නේ මෙන්න මේ පුංචියවුන්ටිකට ඒ නිසා සංචර්ණසීමත් ඉවරයි ගමනක් බිමුණන යන්න බස් එකත් රෙඩ. ෝචිය අත්‍රෙඩි දැන්ගති මොන කොරෝනාද කියලා. කොරෝනාා මාරයාව අපි අමතක කොළොත්. කිසිම සැයක් නෑ. ඔය කොරෝනාව ආයෙත් අපේ ගෙවල් අස්සට රිංගෙනවාමයි. ඒක වෙනවාමයි. මොකද පහුගේ ටිකේම අපිඒ හොඳ ටෝම අත්වින්දනේද. අන්න ඒ නිසා ගෙවිල යන අවුරුදු දෙක අමතක කරන්න එපා. වින්ද දුක් හොඳට මතකතියාගන්න නැතිවෙච්ච බැඳීම් ගැන හොඳට මතකතියාගන්න පාන්සුකූලයක් වත් නැතුව ඉටි බෑග් එකක අවසන් ගමන් ගිය? ඥාතියා සහෝදරයා යාළවා අසල්වැසිය ගෙන හොඳට මතක් කරගන්න අන්න එහෙම මතක් වෙන කොට. කොරෝණාව කියන්නේ මොකාද කියලා හොඳටම ආයෙත් ඇඟටම දැනෙයි. ඒ නිසා ඇරෙන රට ආය වහගන්නින් නැතුව. නෙගටව් වෙන කොරෝනාව ආය පොසිටව් කරගන්නේ නැතුව. හුස්මක් ගන්න බැරුව අවසන් ගමන් යන ගමන ආය සිද්ධ කරගන්නේ නැතුව නැතිවුුණ බැඳීම් ඇතිකරගෙන අලුත් බැඳීම් ඇතිකරගෙන ජීවිතය සතුටින් ගත කරන්න නම්. අපි අපේ ආරක්ෂාව අපිම බලාගන්න ඕනි. ඒ නිසා දෙන උප දෙෙස හොඳටම පිළිපදින්න! නහයයි කටයි වහගන්න ඕනෙ නම් ඒවිදිට වහගන්න අත් දෙක හොඳට හෝදගන්න ඕන නම් හොඳට ෝොම හෝදගන්න. රට ඇරිට නිදහස ලැබුණට තමන්ගේ ජීවිතය තමන්ගේ කියල හිතල වැඩ කරන්න. එතකොට දෙල්ට ප්‍රස් නෙවෙයි. ඕ නෑම වෛරස්මාරයෙක් ආවත්! අපිට බයවෙන්න මොනම හේතුවක්වත් වෙන්නේම නෑ. ಪರම ಪටಪ, ುध ರಮಡ ಾದಲಯ ಗೆ.